ඉතින් thumbnail එක දැක්ක වගේම ඔයාලා මේ වීඩියෝ එක බලන් ඉන්නේ ඔයාලගේ එක්ක වටිනා කියන වීඩියෝ එකක් තියෙන්න පුළුවන් නැත්නම් wedding එක wedding photos videos තියෙන්න පුළුවන් එහෙම නැත්නම් මොකක් හරි වැදගත් කියන document එකක් තියෙන්න පුළුවන් තව කෙනෙක්ට මෙහෙම කියන්නත් පුළුවන් පිස්සු කියවන්න එපා යකෝ මං ගාව තියෙනවා පෙන්වල මම දාලා දෙනවා videos දාලා දෙනවා එතකොට DVD වල මම game තියාගෙන නේද මොනවද මේ portable hard disk ඊයගේ දේවල් මම දාලා දෙනවා ඒකට මොකද කියන්න පුළුවන් ඉතින් ඒ කොහොම කියවත් මට කියන්න දෙන්නේ ඒ කාලේ කට්ටිය VHS වල තියාගෙන ඉර අර ඔතන තියෙන පටිය වගේ තියෙන්නේ ඒ වගේ ඇතියන්ගේ සමරට DVD සල තියන් ඉදිය ඉතිවත් කාලෙත් එක්ක යනකොට දැන් බලන්න VHS බලන්න ප්ලේයර්ස් නෑ එතකොට DVD ප්ලේයර්ස් උත් දැන් නැතිවිගෙන යනවා ඉතින් pen drive කියන්නේ portable hard අනම් මනම් ඒ වගේ හැමදේම ඉලෙක්ට්‍රොනික දේවල් කාලෙත් එක්ක නැතිවිගෙන යනවා ඉතින් ඔකට හොඳ උදාහරණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මොනවාද cloud storage කියන්නේ අපි කතා කරමු බලන්න යමු වීඩියෝ එක ඉතින් ඔයාලා මුලින්ම කරගන්න ඕන ඔයාලා කැමති වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඉතින් මම මේලායි ඕපන් කරගන්නම් මේක ඊට පස්සේ ඔයාලට කරන්න දෙන්නේ මම මුලින්ම Google Drive එක ගැන කියන්න. ඉතින් Google Drive කියලා කියන්නේ ඔයාලට ෆෝන් එකක් තියන නම් හැමෝටම Android ෆෝන් තියන අයට හැමෝටම email එකක් තියෙනවා. ඒ කියන්නේ Gmail එකක්. Gmail එකක් තියෙන හැමෝටම අනිවාර්යයෙන්ම Google Drive පහසුකම් හම්බ වෙනවා. ඉතින් Google Drive එකට අපි දෙයක් දානවා නම් අපිට පුළුවන් මේ වගේ ෆෝන් එකේ නම් ඔයාලට ෆෝන් එකේ app එකේ තියෙනවා Google Drive කියලා. එහෙම නැත්නම් desktop එකක වගේ නම් ඔයාට ඒ email එකම desktop එකෙත් log වෙලා ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ වගේ Chrome එකේ නම් එළියම තියෙනවා. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා දැන් මම මෙතන Google කියලා මොකක් හරි search කරගත්තත් ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන යටට ඇවිල්ලා මේ drive කියන එක click කරගන්න පුළුවන්. ඉතින් Google Drive එකේ අපිට GB 15ක් හම්බ වෙනවා. ඔයාලට මෙතන පේනවා ඇති. ඉතින් GB 15ක් දක්වා ඔයාලා ගාව තියෙන photos, videos මොනවා හරි document ඒ වගේ ගොඩක් දේවල් දා ගන්න පුළුවන්. දැන් ඔයාලට මම මෙතන දාලා තියෙනවා පේනවා ඇති මෙතන මම මෙතන bookmarks වගේ අදාලා තියෙනවා. ඊට පස්සේ letter එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන video එකක් දාලා තියෙනවා. ඉතින් ඒ තුනක්ම මම දාලා දෙනවා. ඉතින් ඒ තුනටම මගේ වීඩියෝ එකයි ඒ ෆයිල් වර්ග තුනයි තියෙන්නේ. ඉතින් ඒ තුනට MB 603ක් වගේ තමයි ගිහලා තියෙන්නේ. ඉතින් මේවා එකක් පාවිච්චි කරනකොට ඔයාලට අපිට හැකිතාක් කාලයක් ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි මතක තියෙන තාක්කල් ඒ සවාගම තියෙනකන් ඔයාලට මේකේ තියෙනවා තියාගන්න පුළුවන්. account එකක් හදාගන්න හැටි මම කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Google account එකක් හදන හැටි හැමෝම දන්නවා. ඉතින් Google Drive එකට මේ විදිහට ඔයාලට upload කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම ඔයාලට එකක් කරලා පෙන්නන්නම්. new කියන එක මෙතන පේනවා ඔයාලට ඒක click කරන්න එක ක්ලික් කරලා ඔයාලට ෆෝල්ඩර් එකක් හදා ගන්න පුළුවන් new folders මෙතන හදා ගන්න පුළුවන් මේ වගේ නමක් දීලා ඊට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් ෆයිල් අප්ලෝඩ් ද ෆෝල්ඩර් අප්ලෝඩ් ද කියන එක තෝරගන්න. එහෙනම් තව බෝ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් මම දැන් ෆයිල් අප්ලෝඩ් කියන එක ගන්නම්. ඊට පස්සේ show all files කියන එක දෙන්නම් මම. ඊට පස්සේ ඔයාගේ තියෙන දැන් මෙතන මේ මගේ වීඩියෝ එකක් තියෙනවා මෙතන. ඒ වීඩියෝ එක මම දැනටම අප්ලෝඩ් කරලා තියෙනවා. මේ ක්ලික් කරලා ඕපන් දුන්නකම අපිට මේක අප්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. ඉතින් හරිම ලේසි ඇදලා දැම්මත් හරි මේකට මේ විදිහටම අප්ලෝඩ් කරගන්න පුළුවන් මේකට දා ගන්න පුළුවන් ඉතින් ඒක දන්නවනේ ඔයාලා ඩවුන්ලෝඩ් කියන්නේ දා ගන්නවා අප්ලෝඩ් කියන්නේ අපි මේකට උඩුගත කරන ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් තව තියෙන අපිට Microsoft account තියෙනවා නම් ඔයාලගේ account තියෙන අයට පුළුවන් OneDrive කියලා එකක් තියෙනවා OneDrive කියන එක යූස් කරන්න පුළුවන් OneDrive එක අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ personal cloud storage කියලා මෙතන වැටෙනවා ඔයාලට පේනවා ඉතින් create free account කියලා තියෙනවා අපිට මේ වගේ දීලි වෙලා Microsoft ලගේ account එකක් හදාගත්තොත් OneDrive එකේ අපිට දේවල් තැම්පත් කරලා තියන්න පුළුවන්. මම මෙතන දීගෙන හදන විදිහ කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හුඟක් අයට මෙතන create account දීලා අහන විස්තර වලට දීලා ඉවරලා ඉක්මනින්ම පියවර දෙක තුනකින් හදාගන්න පුළුවන්. මේක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියන්නේ. ඉතින් මම මේකෙන් දා එතනින් close කරනවා. ඉතින් ඒකටත් අපිට දාලා තියාගන්න පුළුවන්. ඒක ගැන විස්තර කරොත් එහෙම ඔයාලට මෙන්න මේ වගේ එළගේ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තියෙනවා. free හම්බෙන ප්‍රමාණය GB 5යි. ඊට පස්සේ GBC 1TB වගේ ගන්න පුළුවන් සල්ලි දීලා GB 5ක් තියෙනවා එකෙන් ඒක try කරලා බලන්න. ඉතින් අරක අපිට GB 15ක් හම් වෙනවා. ඒකත් මම තියාගන්න ඕන Google එකේ. ඒක ඇත්තටම හොඳයි. ඊට පස්සේ අපිට තව තියෙන මෙන්න මේ Dropbox. මෙන්න මේක. මේකත් හුඟක් අය දාන එකක්. ඉතින් මේක මේ අපිට පෙන්ලා දෙනවා 2008 නම වගේ තියෙනවා කියලා තියෙනවා. ඉතින් Dropbox එකත් අපිට මේ විදිහට හදාගෙන ඒකෙත් පාවිච්චි කරන්න පුළුවන්. Dropbox site එකට අපි ගිහිල්ලා බැලුවොත් එහෙනම් මේ වගේ අපිට බලා ගන්න පුළුවන් ඒලගේ විස්තර තියෙනවා. try කරන්න පුළුවන් free මම Dropbox සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඒක පාවිච්චි කරන්න ඇති ඉන්නවා Apple ලගේ තියෙනවා අපිට iCloud storage එක තියෙනවා ඒලගේ cloud storage එක පාවිච්චි කරන අයට ඒලගේ iCloud එකට තියෙන photos videos වගේ වැදගත් document දාලා තියා ගන්න පුළුවන් ඉතින් ඒකෙත් අපිට සල්ලි දීලා ගන්න පුළුවන් නැත්නම් අපිට GB පොඩි ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ ඉතින් iCloud හදන හැටි ඒවා වෙනම ඉතින් බලන්න ඕන වලට මේකට එකතු කරන්න ගියොත් වීඩියෝ ගොඩක් දික් වෙන ඉඳ මම එකතු කරන්න යන්නේ නැහැ. තව එකක් තියෙනවා මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන එකක්. මෙන්න මේ Mega. Mega ලගේ cloud storage එක. ඉතින් Mega කියලා කියන්නේ සෑහෙන කාලෙක ඉඳන් තියෙන එකක්. ඉතින් ඒකෙත් ඔයාලට පුළුවන් මේක ඇතුළට ගියන් පස්සේ බලා ගන්න පුළුවන්. ඒකෙත් Mega ලගෙත් අපිට try කරලා බලන්න පුළුවන්. මේ dark mode එකක් තියෙනවා මම දා ගන්න ලේසියෙන්ද. ඉතින් ඒකෙත් අපිට පුළුවන්
cloud storage එකක් විදිහට පාවිච්චි කරන්න ඔයාලගේ තියෙන දේවල් ගොඩක්. ඉතින් ඉස්සර නම් මේකේ GB මට මතක විදිහට GB 50ක් විතර දුන්නා. දැන් නම් ඒක GB 20කට වගේ සීමා කරලා තියෙනවා. එයාලා වෙනවා Dropbox, Google Drive වගේ අපෙන්ලා වෙන්න එයාලගේ එක ඝන අඩුයි කියලා. GB එකට යන ගාන. ඉතින් ඔය වගේ දේවල් එයාලගේ තියෙන ඇත්තටම ගොඩක් විශ්වාස කරන්න පුළුවන් cloud storage එකක් විදිහට මේ මෙගා අපිට පාවිච්චි කරන්න පුළුවන්. account එකක් තියෙනවා මගේ. ඉතින් මෙගා account එකක් තිරණම් වලට GB 20ක් වගේ හම් වෙනවා. ඒක සමහර ඉස්සර කාලයකදී අඩු වෙන්න පුළුවන්. ඉතින් මෙගා try කරලා බලන්න. ඉතින් මේ cloud storage ටික තමයි දැනට මම පෙන්වන්නේ. තව ඕන තරම් තියෙනවා ඒවා. ඔයාලා try කරලා බලන්න පුළුවන්. ඉතින් හැමෝටම මම නම් කියන්නේ Android phone තියෙන අයට ඉතින් හැමෝටම Gmail, Google account ගොඩක් තියෙනවා. ඔක එක්කිනෙට දැන් එක්කිනෙට ගත්තොත් Google account keypad තියෙන බලන්න. ඒතකොට GB 15 ගානේ කීයද කියලා දන්නකෝ. ඉතින් ඒ වගේ ඔයාලට upload කරලා දියන්න පුළුවන්. ඔයාලගේ වැදගත්ම document, videos, photos ඒ වගේ ඕන දෙයක් දාලා තියා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි හොඳම විදිය. ඊළඟ ආයතනයේ තියෙන ගාල අපිට ඒවා ඉතින් කාලයක් නොනැසී පවත්වා ගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න. මයිදන්න බොසා ඔයා කියන කතාවේ පොඩි ඇත්තක් තියෙනවා. ඉතින් ඒකින්ද මම කියන්නේ මමත් අද ඉඳන් cloud storage try කරලා බලනවා. ඉතින් මේ වීඩියෝ එක බලලත් වෙලා තාමත් ඔයාලගේ wedding photo, video ඒ වගේ වැදගත් document වගේ දේවල් මොනවාම හරි දෙයක් pen එක, DVD එක ඒ වගේ දෙයක් තියන් ඉන්නවනම් මම නම් කියන්නේ දැමම ඔයාලා cloud එකට upload කරලා ඒක ආරක්ෂිතව තියාගන්න බලන්න. එහෙනම් අපි මේ වගේ වීඩියෝ එකක් හමුමු. ගිහලා එන්නම් මම නිබුන් දිශා.